සෙල් හුමෑන් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබස්ක්‍රයිබ් කරන්න රතුබාට බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න මම වීඩියෝ එකක් දැම්ම ගාවම ඔයාලගේ ෆෝන් එකට ඔයාලගේ කම්පියුටරේට නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න. මේ වගේ තුන්වෙනි පාඩම් මාලාව දැන් පාඩම් මාලාවල් දෙකක් කරලා තිනවා. ඒ දෙක බැලුවේ නැත්නම් මේක බලන්න එපා. ඒක ගිහිල්ලා බලලා ඇවිල්ලා මේක බලන්න. හරි. අද යම් පාඩම් මාලාවට අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේකට ඉන්ට්‍රෝ එකක් ඇඩ් කරගන්නේ. මේ වීඩියෝ එක ප්ලේ වෙනකොට ඉන්ට්‍රෝ එකක් ඇඩ් කරගන්න කොහොමද කියලා. ඔයාලට ඉන්ට්‍රෝ එකක් හදාගන්නත් ඔයාලට පේනවා ඇති මේ දැන් තිරෙත් තිනවා ඉන්ට්‍රෝ කියලා. රෙකමෙන්ඩඩ් ෆෝ යූ කියන කොටසේ ඉන්ට්‍රෝ මේක කියලා සර්ච් කරාම ප්ලේ ස්ටෝර් එකේ ඕනතරම් ඉන්ට්‍රෝ මේක කරන ඒවා තියෙනවා. ඒකෙන් ඔයාලගේ ඉන්ට්‍රෝ එකක් හදාගන්න පුළුවන්. ඔයාලා YouTube එකට වගේ වීඩියෝ එකක් මොනවා හරි දානවා නම්. එතකොට අද අපි බලමු කොහොමද මේ වීඩියෝ එකට අපි ඉන්ට්‍රෝ එකක් ඇඩ් කරගන්නේ කියලා. මම දැනට මේ විදිහට දාලා තියෙනවා වීඩියෝ එක. ඔයාලත් ගිය සතියේ දැක්කා. ඉතින් අපි බලමු ඒකට ඉන්ට්‍රෝ එක කොහොමද හදාගත්තේ. අපි හදාගත් ඉන්ට්‍රෝ එකක් කොහොමද මේකට ඉම්පෝර්ට් කරන්න කියලා. හරි. දැන් මේකට ඉන්ට්‍රෝ එක ඉම්පෝර්ට් කරගන්න කලින් වගේම තමයි මේ මීඩියා කියන එක ඔබලා අපිට පුළුවන්. මම දැනට මේ වගේ ඉන්ට්‍රෝ එකක් හදලා තිනවා. ඉන්ට්‍රෝ එකක් ඔන්න මම ගෙන්න ගත්තා. දැන් මේ වීඩියෝ එකයි මම කලින් දාපු වීඩියෝ එකයි මේ වීඩියෝ එකයි අතර පොඩි පරතරයක් තියෙනවා. ඒ තියෙන මේ සුදු පාට කොටුවෙන්. හරි. ඉතින් අපි බලමු මේක පොඩක් ප්ලේ කරලා කොහොමද ප්ලේ වෙන්නේ කියලා. මුලින්ම අපි හරි. එතකොට ඔයාලට පේනවා ඇති මේ වගේ ඉන්ට්‍රෝ එකක් තමයි මම මේකට ඇඩ් කරලා තින්නේ. ඉතින් මේ විදිහට තමයි අපි වීඩියෝ එක මුලින්ම දැම්මා. ඊට පස්සේ මීඩියා ෆයිල් එකටම ගිහිල්ලා අපි දැන් මේක මේ විදිහට ඇදලා එහෙම නැත්නම් මේ කොනට වගේ ඇදලා වෙලා මෙතෙන්ට ඇදලා අපි ඉන්ට්‍රෝ එකක් මේව කරොත් පිටිපස්සට තමයි ඉන්ට්‍රෝ එක වැටෙන්නේ. ඒ නිසා හැම වෙලෙම පැනල් එක ඉස්සරහට අපි මේ විදිහට අරන් ගිහලා තියලා මෙතනින් තියලා තමයි මම ඉන්ට්‍රෝ එක ඇඩ් කරේ. ඒතරම මේ පැත්තට තමයි ඉන්ට්‍රෝ එක වැටෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට ඉන්ට්‍රෝ එක දැන් ප්ලේ වෙනවා අපි හදාගත්ත මීඩියා ෆයිල් එක. හරි. ඉතින් ඒ ඉන්ට්‍රෝ එක අතරට ඔයාලට පුළුවන් මොකක් හරි ඉෆෙක්ට් එකක් දාන්න. මෙන්න මේ සුදු පාට මැද කොටුව ක්ලික් කරාට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම්. මැද කොටුව ක්ලික් කරාම ඔයාලට මේ විදිහට එනවා ට්‍රාන්ස්ලේෂන් ඉෆෙක්ට් කියලා පැනල් එකක් එනවා ඔයාලට පේනවා ඇති. මේක නන් කියලා තිබ්බොත් මොනවත් වැටෙන්නේ නැහැ. ඒක නෝමලි ප්ලේ වෙනවා. නමුත් මෙතන තියෙනවා 3D ට්‍රාන්ස්ලේෂන් ටිකක්. මම මේ විදිහට එකක් ඇඩ් කරගත්තොත් එහෙම ওই විදිහට තමයි ඔයාලට පේනවා ඇති. කින් එක ඇඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි යන්නේ. හරි. මම මෙන්න මේක ඇඩ් කරගන්නවා. ඒකට මම ඕකේ දෙනවා. දැන් අපි මුලට ආයි ගිහිල්ලා බැලුවොත් එහෙම මේක ප්ලේ වෙන විදිය. හරි. ඔය විදිහට තමයි ඒක ඕපන් වෙන්නේ. හරි. දැන් ඔයාලා දැනගත්තා අපි ඉන්ට්‍රෝ එකක් වෙනම ක්‍රියේට් කරන්න ඕනේ. අපිට මං වෙනම පාඩම් මාලාවකින් නැවත කියලා දෙන්නම් අපිට මේකේ ඒ කියන්නේ කයින් මාස්ටර් එකේ කොහොමද වීඩියෝ ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා වෙනම තර්ඩ් පාටි ඇප් එකක් යූස් කරලා අපිට ඉන්ට්‍රෝ එකක් හදාගන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා කොහොමද ඉන්ට්‍රෝ එකක් මේකට ගෙන ගන්නේ කොහොමද සහ මේකට හැඩ් කරගන්නේ කොහොමද කියන එක. අනිත් දේ තමයි මම මේකම කියන්නම්. දැන් තව වීඩියෝ එකක් අපිට තියෙනවා මේ වගේම. මේකටම අපි හිතමු ජොයින් කරන තව වීඩියෝ එකක් තියෙනවා. එතකොට අපි හිතමු දැන් මේ කොනට ගිහිල්ලා අපිට දැන් මේ වීඩියෝ කිවර් අපි ඉවරයි. තව වීඩියෝ එකක් අපිට ගෙන ගන්න ඕන නම් අපි කරන්න ඕනේ සෝරි එක්සිට් වුණා. මේ විදිහට ගිහිල්ලා අපි කරන්න ඕනේ මෙතනින් තියලා නැවත මීඩියා එක ක්ලික් කරලා අපිට තව වීඩියෝ එකක් තියෙනම් මෙතෙන්ට ගෙන්න ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකත් අර වගේ නෝමල් විදිහට කිසිම වෙනසක් නැතුව ප්ලේ වෙනවා. ඔයාලට පුළුවන් නම් අවශ්‍ය නම් මෙතනින් මේ වගේ මැද පොරුව ක්ලික් කරලා ට්‍රාන්ස්ලේෂන් ඉෆෙක්ට් එකක් දාගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි ඉතින් ඉන්ට්‍රෝ එක අපි ක්‍රියේට් කරගන්නේ. ඉතින් මේ පාඩම් මාලාවත් එක්ක අනිවාර්යයෙන්ම රැඳිලින්න. වා මේ පාඩම් මාලාව මුලින් ඉඳලා බැලුවොත් වඩ හොඳටම වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මේ ඇප් එක යූස් කරගෙන. හරි. කයින් මාස්ටර් වීඩියෝ පාඩම් මාලාව ලංකාවේ පළවෙනි සහ ප්‍රථම සිංහලෙන් කරන කයින් මාස්ටර් වීඩියෝ පාඩම් මාලාව මේක තමයි. දිගටම ඔයාලා රැඳිලින්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. රතුපාට බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මාව වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලට නොටිෆිකේෂන් එක ගෙන ගන්න. තැන්ක් යූ මේ වීඩියෝ එක බැලුවා.